විශේෂයෙන්ම අපි කියන්න ඕන දැන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන පුස් වැඩපිළිවෙල දිහා බැලුවහම මේ රටේ රාජ්‍ය සේවකයා දෙපාරක් කල්පනා කරන්න ඕන. තමන් ජීවිත කාලෙම හම්බ කරගන්න ඉතුරු කරපු දේවල් දරුවගේ අධ්‍යාපනය සඳහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දුවගේ කසාදය සඳහා දෙන දෑවැද්ද සඳහා වෙන්න පුළුවන්. ඒ ඉතුරු කරගත්තු ස්ථිර තැන්පතු දාපු මුදල් ටික ජනතා විමුක්ති පෙරමුණ රජයක් ඇවිල්ලා ඒක ආණ්ඩුවට පූජා කරන්න ඔබලා කැමතිද කියන එක දෙපාරක් කල්පනා කරන්න කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. මොකද හේතුව මේ රටේ රාජ්‍ය සේවකයාව බරක් විදියට ගන්න නැතුව මේ රටේ රාජ්‍ය සේවකයා කාර්යක්ෂම තෘප්තිමත් රාජ්‍ය සේවාවක් කරන පුද්ගලයෙක් බවට පත් කිරීම තමයි සමගි ජන බලවේගයේ පරමාර්ථය. ඒ වගේම ඔහු සිදු කරනු ලබන තෘප්තිමත් කාර්යක්ෂම සේවාව සඳහා විශ්‍රාම යන්න කිට්ටුවෙද්දී අපි දන්නවා මෙතෙක්කල් ලබා දීලා තිබ්බා සමහර අයට අවුරුදු 5න් 5ට ජ්‍යෙෂ්ඨ විධායකයින්ට මේ වාහන පර්මිට් එකක්. දැන් ඒකට මුකුත් කරගන්න බැරි වෙලා තියෙනවා. සමගි ජන බලවේග රජයක් යටතේ තෘප්තිමත් රාජ්‍ය සේවාවක් කරහා රාජ්‍ය ආදායම් වැඩි කරගන්න ඔවුන් ලබා දෙන දායකත්වය තුළ ඒක දිගටම ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ රාජ්‍ය සේවකයාගේ අවුරුදු 30-40ක් රජයේ සේවයේ ඉඳලා ඉතුරු කරපු දේවල් වලට විදින එක ඒක ආණ්ඩුවට පවර ගන්න හදන එක සාධාරණද කියන එක අපි ඊටම පැහැදිලිව මේ ප්‍රශ්න කරන්න කැමතියි. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන මේ මැතිවරණයේදී මීට පෙර අපිට වතුකරේ නායකයින් ඒ වගේම නැගෙනහිර පළාතේ නායකයින් ඔක්කොම සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා එකතුලා හිටියා. ඒ වගේම දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක මේ රටේ ග්‍රාමීය ජනතාව රොද බැඳගෙන ගම් පිටින් එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගියවර අපි සැලකිය යුතු ප්‍රමාණයකින් පරාජයට පත් වෙච්ච ආසන පවා ජයග්‍රහණය කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒක ඔබට බලා ගන්න පුළුවන් නිකවරටියට ගියත් මැදවච්චියට ගියත් වැල්ලවායට ගියත් අංගලට ගියත් කුරුණෑගලට ගියත් කළුතරට ගියත් ඇල්පිටියට ගියත් ඒක බලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ජයග්‍රහණය ලබන සුබ පණිවිඩයත් එක්ක ඒ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න ඊයේ ද්‍රවිඩ ජාතික සන්ධානය නිල වශයෙන් අනවුන්ස් කරා ඒගොල්ලන්ගේ සහයෝගය අපිට ලබා දෙනවා කියලා. දැන් ලැජ්ජයි මේ UNP කට්ටිය අර එක ප්‍රකාශයක් අරගෙන ඒක පස්සේ දුවනවා. මොකද හේතුව මේ UNP එක පෙන්නෙ හිටියේ දෙමළ සහ මුස්ලිම් ඡන්දය ඒගොල්ලන්ට කිලිවරලානේ. ඒ නිසා වතුකරේ නායකයෝ නැගෙනහිර මුස්ලිම් නායකයෝ උතුර දෙවිරිට නායකයෝගේ සහයෝගය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙනකොට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා ඒකේ පොඩි පොඩි කෑලි හොය හොය යනවා. මොකද හේතුව එතුමාගේ මූලිකම අරමුණ ජයග්‍රහණය නෙමෙයිනේ, සජිත්ව පරාජය කරලා අනුරට ජයග්‍රහණය ලබා දෙනවා කියන එක. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ මොහොතේ ගියපාර මැතිවරණ වගේ නෙමේ ජාතිවාදයේ අන්තවාදයේ කුඩු පට්ටම් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා එහෙම මේ අය මේ පැත්තට කිලිවරලා එහෙම කරන නිසා ග්‍රාමීය සිංහල බෞද්ධ ඒ වගේම දෙමළ මුස්ලිම් කතෝලික හැම කෙනාගේම සහයෝගයෙන් මේ පාර සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරන බව ස්ථිර නිසා දැන් මේ වියරු වැටිලා වගේ වික්‍රමසිංහ මහත්තයලා දැන් බොරු සමීක්ෂණ වාර්තා හදනවා. ඔන්න JVP එක දිනනවා කිලිවරලා නිකන් මේ අපිට පණිවිඩය වෙලා අගමැතිකම ඉල්ලන්න ට්‍රයි කරන්නේ. එනිසා ඡන්ද කියලා කියන්නේ දිනනවා පරදිනවා. ප්‍රතිපත්ති කියන එක පාවල දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඔය බොරු මවාපෑම්, ඔය සෝෂල් මීඩියා වල කරන මේ ෆේක් නිවුස් ප්ලාන් කිරීම හරහා දේශපාලනය කරන්න පුළුවන් කියලා හිතනවනම්, මිනිස්සුන්ගේ මනස විකෘත කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක බොරුවක් කියන එක අපි කියන්න ඕන. නෑ සුමන්දිරන් එක්සත් ජාතික පක්ෂයට එනවා කියලා ඉවරලා සුමන්දිරන් මහත්තයා කිව්වේ නෑනේ. හරිද? එනිසා ද්‍රවිඩ ජාතික සන්ධානය කියන්නේ පක්ෂ ගණනාවක එකමුතුවක්. ඒක එක පක්ෂයක් නැති වෙන්න පුළුවන්. තේරෙනවද? එක පක්ෂයක් නැති වෙන්න පුළුවන් බහුතරය ඉන්න අපිත් එක්කනේ. ඉතින් මේක තමයි යථාර්ථය. තේරෙනවද? එනිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට UNP එකට හීන දකින්න පුළුවන්. මේ දවස්වල හිට්ටු කියලා බොරු නිවුස් ප්ලාන් කරනවා. ඉතින් ඔබතුමන්ලා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් හිටි විදියට මොකද සාමාන්‍ය ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තමයි විශ්වසනීය මාධ්‍ය. හරිද? එනිසා සෝෂල් මීඩියා කියන බොරු ප්ලාන් කියන ප්‍රශ්න අහන එක එච්චර උචිත නැහැ කියන එකයි මගේ හැඟීම. දැන් ඒ වගේ තමයි සෝල්ගෙන මහතා සඳහන් කරනවා මේ අර දෙමළ අපේක්ෂණ ඉල්ල අස්වැන්න කියලා. නෑ සාමාන්‍යයෙන් ඉතින් ඒ අපේක්ෂක දන්නේ 10000ක් ගණනේද කියලා දන්නේත් නෑ.
නේ එහෙම හැමදා හැමදාම සිවාජි ලිංගම්ල වගේ කට්ටියත් මීට කලින් හැමදාම ඉදිරිපත් වෙලා තියෙනවනේ ජන 10000ක්වත් ගන්න නැහනේ නේද මං ඒකනේ කියන්නේ අපේක්ෂකයෝ 39 දෙනෙක් හිටියට තරඟකරුව දෙන්නයි දිනන්නේ එක්කෙනයි දිනන්නේ සජිත් ප්‍රේමදාස විතරයි හරි බොහොම ස්තුතියි